අටමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. කතානායක මහින්දයාපා අභේවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වුණා. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයත් සමග කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා. ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක් පිහිටුවීමට කෙලින්ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුළදී හෝ ඉන් පිටදී ආධාර දීම, අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල්ලේ දෙවීම, ධෛර්යය දීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දී. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ තලතා අතුකරණ මහත්මිය සිය පාර්ලිමේන්තු අන්තිදුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තුවේ මහලේකම්බරිය වෙත ලබා දී ඇති බවත්, ඒ අනුව 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වූ බවත් පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැති. මහජන සාමය පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් සන්නද්ධ හමුදාවල සියලුම සමාජිකයන් මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා හා අදාළ අනෙකුත් නිලධාරීන් විසින් මහ බැංකුවේ කර්තව්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සඳහා වන විශේෂ රැසීමක් මාගේ ප්‍රධානත්වයෙන් මද දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව දැනුම් දීමට කැමැත්ති. දැන් මේ අස්පැ පැනලා ගියයින් පස්සේ ස්ථාන දුරවහන වගේ වැඩක්, මොකද එතුමාට වක්කීමක් තිබ්බාර අරගලේ තීර කාලේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පැහැදිලි කිරීමක් කරන්න මහ බැංකුවේ මුදල් නැහැ කියලා. පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉල්ලීමක් කරුවා එතුමාගෙන්, එදා තමයි මේ සියල්ල හෙළිවුණේ. මං හිතන්නේ ඔහුගේ රාජකාරිය පැහැරලා තියෙනවා, මොකද මේ පසුගිය අද ලක්ෂ ගණනක් සංචාරකයෝ රටට ඇවිල්ලා මේ සංචාරකයෝ ශ්‍රී ලංකා ගුවන්තොටුපලේ රැඳී සිටිනවා පැය ගණනාවක්. ලංකාවට එන්න වීසා ලබා ගැනීම සඳහා ඔන් අරයිවල් වීසා විතරයි දැන් මෙයාට ඉෂු කරන්නේ. ඉමිග්‍රේෂන් එකේ 110 දෙනෙක් හා සමාන ප්‍රමාණයක් නිලධාරීන් හිඟයි. මාලදිවයිනේ මේ වෙනකොට ලංකාවට උනා සමානම දෙයක් වෙලා තියෙනවා. මාලදිවයිනේ තෙල් නැවටික ඇවිල්ලා මුහුද තියන් ඉන්න විදේශ සංචිත නැතුව විදේශිකයෙන්ම පිරිච්ච මාලදිවයින්ටත් එහෙම තත්ත්වයක් කුඩා වෙලා තියෙනවා. අපිට වගේම වෙලා තියෙනවා. මේ කැබිනට් මණ්ඩලයේදී තීන්දුව කරා ෆ්‍රී වීසා නිකුත් කරන වැඩපිළිවෙලක් හා ඔන් අරයිවල් වීසා එකට ඊට වඩා පහසු ක්‍රමයක් ඇති කරන්න කියලා ඒ සම්බන්ධව තී සාකච්ඡා කරා. මම හිතන්නේ ඒක සංචාරකයන්ට හොඳ පණිවිඩයක් බවට පත් වෙවි. දැන් ගොඩක් කට්ටිය ගොවියට වීමිල සම්බන්ධව ගණන් කියනවා. මං හිතන්නේ කිසිම කණ්ඩායමක් හරියට වීමිලයි හාල්මිලයි ගලපල කතා කරන්නේ නැහැ. නිසා කියන්නේ කවුරු හරි ගොවිය ගැන කතා කරනවා නම් වීමිලත් කතා කරන්නේ, ඒ වගේම පාරිභෝගිකයන්ට හාල් දෙන මිලත් එක්ක කතා කරනවා. ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි, එන මාසෙ ඉඳලම පෝරණිකුත් කරන්න කටයුතු කරනවා. කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. එතකොට වෙන්නේ රුපියල් 4000ක වගේ මිලක් තමයි පෝර හොන්ඩරයක් වෙනුවෙන් ගොවින්ට වැය කරන්න වෙන්නේ. පාලන ආණ්ඩුව වෙලාවේ මේ පළාත් සභා මැතිවරණ නීතිය සම්බන්ධයෙන් ගෙනාපු යෝජනාවක් නිසා අද පළාත් සභාව තියාගන්න බැරි වෙලා ඉන්නේ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඒ තීන නෛතික අර්බුදයෙන් ගොඩ යන්න තමයි පෞද්ගලික මෝසම ගෙනාවේ. විශේෂයෙන්ම ජනාධිපතිවරණයක මැද අපි ඉන්න නිසා තමයි. නැත්තම් මේක අපිට ප්‍රශ්නයක් නැහැ. මේ ඔය තීන විදිහට ගියාට ප්‍රශ්නේ තියෙන්නේ සමහර මන්ත්‍රීවරු ඉන්නෝ මේ යෝජනාවට විරුද්ධයි. Tomorrow there is one more chance of it being taken up and announced. But if he does this, this is the revenge that he is taking on the Tamil people of this country because of a political decision that our party has taken which we have right to take. And therefore he will be forever remembered as Ranil Rajapaksa the racist. වශයෙන් දැන් 3rd reading එක තියෙන්නේ කරලා ඉවර කරා නම් ඉවරයි. දැන් ඇයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ? මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ වෙන එකක් ඉඳ නෙමෙයි. ඊළඟට දැන් ඇත්ත වශයෙන්ම මේ පළාත් සභා ඡන්ද තියන්න අපි උදව් කරන්න කැමති. අනුපාත ක්‍රමයෙන් ඡන්ද තියන්න කියලා. දැන් කොහොම හරි සුමන්දිරම් මැතිතුමා යෝජනාවක් ගෙනහැලා අපි දෙගොල්ලෝ මේක තුරානේ. ආපවර පරණ ක්‍රමයට යනවා කියන්නේ මේක පිස්සන් කුටුවක්ද? ජනාධිපතිවරණයක් අස්සේ මෙවැනි දේශපාලන තීන්දුව ගැන කටයුතු ගන්න එපා. මේක රටේ අවශ්‍යතාවයක්. ඒ නිසා ඒකට කරුණා කළා. ඉඩකඩ ලබා දෙන්න. තව දවස් කීපකින් ජනාධිපතිවරණේ. ඊට පස්සේ මේ ගැන සලකා බලනවා මිසක් මේ කලබලේ මේක අස්සේ දාලා මේ මොකද්ද මේ කරන්න හදන සෙල්ලම? ඊළඟ සැසිවාරයේ 8 වෙනිදා තිනුව. එතකොට කවුරු හරි ජනවාරියෙන් තේරේ. එතකොට මේක සාකච්ඡා කරන අන්තික මේක දැන් මේක හෙට පාස් කළයි කියලා අද පාස් කළයි කියලා ලබන සුමානේ බලත් සභාව මැතිවරණයක දවන්න බෑනේ. නෑ විසුරා
හරි ඒක ඔබතුමන්ලට පුළුවන් නේ විසුරන්න නැතුව මේක පාස් කරගන්න එහෙමනම් හරි ඔව් Oh, it is you who suggested that today fix the date for a third reading today. So it should be passed. The agreement I had with the president is that before the presidential election, that this would be cleared. The legal hurdle would be cleared. Now I am saying because we took a decision not to back him at the presidential election, he is acting as a rank racist. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.